ප්‍රථමයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වී පිළිබඳව අපි සතුටුපත් වෙනවා. මහිපාල හේරත් ජනසහන පදනම් මගින් 2004 පමණ ආරම්භ කරලා එදා ඉඳලා අද වෙනකම් හැම වර්ෂයකම පළවෙනියටම සුවදායම් ලාභී පවුල්වල අපේ දරුවන් වෙනුවෙන් අපිට පොත්පත් සහ ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කරලා තිබුණා. ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට දකුණු ආසියාවේ පළවෙනි තැනේ ඉන්නේ සාක්ෂරතාවය. ඉතින් අපිට මේ දරුවන් කුඩා කාලේ ඉඳලා ගෙදර තියාගන්න නැතුව මොන අමාරුකම තිබුණත් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ ඇටියට අපිට හැකියාව තියෙනවා පාසලට යවන්න. ඒකට මේ පාසලට යවනකොට අවශ්‍ය කරන පොත් ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, ඒ වගේම සපත්තු ලබා ගැනීම සමහරක් වෙලාවට දුෂ්කර වෙනවා. ඒ සඳහා තමයි අපි මේ මහිපාල හේරත් ජනසහන පදනම් මගින් මේ ආකාරයෙන් අපේ සහනයන් ලබා දෙන්න කටයුතු කරන්නේ. මේ ලෝකයේ රටේ ඉන්න ධනවතුන්, ව්‍යාපාරිකයන් සමහරක් බොහෝ දෙනෙක් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ලබා ගත්ත නැති අය. ඒක නිසා අපි දරුවන්ට ඉල්ලීම කරන්නේ යම් කිසි දැනුමක් ලබා ගැනීම වැදගත්. වෘත්තිමය සුදුසුකමක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. වෘත්තිය පුහුණු අධිකාරීන් තියෙනවා. ඒ වෘත්තිය නිපුණතා සංවර්ධනය කරන ආයතන රාශියක් තියෙනවා. ඒ තැන්වලට සම්බන්ධ වෙලා හරි තමන්ගේ දැනුම ලබා ගන්න කටයුතු කරන්න කියලා අපි සියලු දෙනාටම ඉල්ලීමක් කරනවා. අපි මේ ආණ්ඩුව තියෙන කාලේ අපි තරුණෝදය කියන වැඩසටහනක් ආරම්භ කරා. මේ තරුණෝදය කියන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වුණේ අපේ ඉන්න හැම ක්ලාසලකම ඉන්න දරුවන් එක තැනකට ගෙනල්ලා ඒ දරුවන්ට කැමති ආකාරයේ රැකියාවක් ලබා ගැනීම, උසස් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න. මේවා සඳහා තමන්ගේ කැමැත්ත අනුව ඒ ශේෂ්ත්‍රය පිළිබඳව දැනුවත් ලබා දීලා කොහොමද එතෙන්ට යන්නේ, සාමාන්‍ය පෙළ මොනවද තියෙන්න ඕනි සුසුකම්, උසස් පෙළ මොනවද තියෙන්න ඕනි සුසුකම්, අපි මාර්ගෝපදේශ සම්මන්ත්‍රණ පවත්වන්න කටයුතු කරා. මේ වර්ෂ 3-4 අපි විපක්ෂයේ ඉන්නකොට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ ඉඳලා ඒ වැඩසටහන නැවතත් ආරම්භ කරලා අපේ හැම දරුවෙක්ටම, ගමේ දරුවාට, නගරේ දරුවාට, හැම දෙනාටම ඒ වැඩසටහන සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.